සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප. මම කුෂාණි කෞශල්‍ය. ප්‍රථම නව දහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත. රාවණ එක චන්ද්‍රිකාව කක්ෂගත කෙරේ. වසර 19කට පසු රක්ෂිත බන්ධනාකාරයට යන ජනතා නියෝජිතයන්. පොළොන් නරුව වකුගඩු රෝහලේ ඉදිකිරීම ජනපතිගේ නිරීක්ෂණයට. රාජ්‍ය පාලනය ලිච්ඡවි පිළිවෙලටයි. ආණ්ඩුව තුලත් ඇමති මණ්ඩලය තුලත් ලිච්ඡවි රජදරුවන්ගේ උපදේශ අනුව තමයි ඒ වැඩ කටයුතු කරන්නේ කියලා කිසි විටක එතනින් ඈත් වෙලා නැහැ. දැෂ්ටික ගිවිසුම කඩ කරන බවට ඉරානය අනතුරු අංගවයි. දේශීය ප්‍රවෘත්ති මෙරට ඉංජිනේරුවරු නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව වන රාවණ 1 චන්ද්‍රිකාව සාර්ථකව අද පස්වරුවේ කක්ෂගත කෙරුණා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රඳවා ඇති චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400ක් දුරින් පිහිටි කක්ෂයක් වෙතයි මුදා හැරුණේ. ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානයේ පරීක්ෂණ ඉංජිනේරුවරුන් දෙදෙනෙකු වන දුලානි චාමිකා විතානකේ සහ තරිතු දයරත්න මේ නිර්මාණය කළේ ජපානයේද සහය ඇතිවයි. කියුබ් සැටලයිට් එකක් කියන්නේ ස්මෝල් සැටලයිට් කියන ගණේ ඩයල් සැටලයිට් එක. ඒ වගේම මේ සැටලයිට් එකේ සයිස් එක ගැන කතා කරොත් දිග පළල උස සෙන්ටිමීටර 10ක් සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර 10ක් ප්‍රමාණය. ඒ වගේම මේ සැටලයිට් එකේ බර කිලෝග්‍රෑම් 1.1ක් පමණ වෙනවා. කැමරාව ඒක සාමාන්‍යයෙන් බෝඩින් එලියට ඇවිල්ලා තියෙනවා සැටලයිට් එකෙන් ඉවත ඡායාරූප ලබා ගැනීමට. ඊගාවට දෙවෙනි මිෂන් එක තමයි ලෝරා මොඩියුලේෂන් එක ඩිමොන්ස්ට්‍රේට් කරන එක. ඇත්තටම මේකේ වෙන්නේ අපි සාමාන්‍ය සැටලයිට් එකයි පොළවයි නැත්නම් ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකයි අතර කමියුනිකේෂන් එක පවත්වා ගන්න මේ ලෝරා මොඩියුලේෂන් එක නව තාක්ෂණයක්. අපි ඒක අපේ සැටලයිට් එකේ අත්හදා බලීමට බලාපොරොත්තු වෙනවා. මේක තමයි අපි පාවිච්චි කරන ඩයිපෝල් ඇන්ටනා එක කමියුනිකේට් කරන්න ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකයි සැටලයිට් එකයි ඩිප්ලොයි කරන්න කලින් මේ වගේ පිහිටීමක තියෙනවා. සැටලයිට් එක ඩිප්ලොයි කරපුවාම ISS එකෙන් එක ඩිප්ලොයි වෙනවා මෙන්න මේ වගේ. And we have engine ignition. රාවණ එක චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත යවනු ලැබුවේ පසුගිය අප්‍රේල් 15 වනදායි. නැනෝ පරේෂර චන්ද්‍රිකාවක් වන මෙහි බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 1ක් පමණ වනවා. මෙය ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානයේ මගින් ආරම්භ කෙරෙනු සැලසුම්ගත වැඩපිළිවෙලක එක් අධ්‍යයනක් බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් පණාවෙන්න මහතා සඳහන් කරන්නේ. ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් තවත් නව චන්ද්‍රිකා දෙකක් නිපදවීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා. ඒ මෙහි දෙවන අදියර ලෙසයි. රුසියානු අභ්‍යවකාශ තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීමට නියමිතයි. රාවණ 1 චන්ද්‍රිකාව නිර්මාණය කරනු ලැබුවේ ආතර්සී ක්ලාක් ආයතනයේ පරීක්ෂණ ඉංජිනේරුවරුන් දෙපළක් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා කියන ඉංජිනේරුවරුන් දෙපළ. රාවණ 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සිදුවන්නේ අදියර දෙකකින්. පළමු අදියරේදී මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදු වෙනවා. එතකොට රාවණ 1 චන්ද්‍රිකාව මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂය වෙත මුදා හැරීම කිලෝමීටර 400ක උසකින් පවතින කක්ෂයක් මුදා හැරීම සිදුවන්නේ ජුනි 17 වෙනිදා. අතවශ්‍යම මෙය ආතර්සී ක්ලාක් ආයතනය මගින් 2014 වර්ෂයේදී සැලසුම් කොට ආරම්භ කරන ලද මෙරට අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව ජාතික ශක්්‍යතාවය අත්කර ගැනීම සහ සංවර්ධනය කර ගැනීම සඳහා වූ වඩාත් පුළුල් ව්‍යාපෘතියක එක් අදියරක් හැටියටයි රාවණ 1 චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ. අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපති තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. තබුත්තේගම වැඩබරණ මහේස්ත්‍රාත් පුෂ්පාණි වික්‍රමරත්න මහත්මියයි මෙම නියෝගය නිකුත් කළේ. ජනාධිපතිවරණී පැවති 1999 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති සංගමේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ආනන්ද වේරකොඩ මහතාගේ නිවසට අත්බූම්බ ප්‍රහාරයක් එල්ල කර දීපල රසකට හානි කිරීමේ සිද්ධියකට අදාළවයි ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.
आनंद वीरकुट महता वर्तमानेदी अनुराधपुर आहार हा औषध परीक्षक वरेस क्रियाकरणवा मेम सेकखरवन वसर दहन व्यय मासहायकट अधिक कालिकट पशु तंबुत्ते गम मूलस्थान पोलिसियट बहरवीमेन पशु अत्तरंगोट गेन तिबुना तंबुत्ते गम मूलस्थान पोलिसिय मगिन महिस्रात अधिकरणेट करुणु इदिरिपत् किरीमेन अनतुरुव सेकखरवन्ट अधिकरणे पेनी सिटिन लेस नियोग किरुणा ए अनुव अनुराधपुर महानगर सभावे नगराधिपति तलाव प्रादेशिक सभावे सभापति एतुलु हत देनेकु अधिकरणे पेनी सिटी अतर ओन लबन 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ආධාරකරුවන් වූ අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපති HP සෝමදාස, උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති TMR සිරිපාල, ජගත් චන්ද්‍රසිරි, නිහල් වන්නියාරච්චි, රාජාංගනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් උපසභාපති සමන් නිල්මිණි වීරසිංහ, රංජිත් ගුණපාල तलाव प्रादेशिक सभावे सभापति हा उतुरुमेद पलात सभावे हिटपु सभापति वर्यागे पुत इंदिक उदय कुमार तेन्नकोण्यना आयाय चीन श्रीलंका मित्रत्व जातक वृक्कवेद विशेषित रोहले इदिकरियम जनाधिपति मैत्रीपाल सिरिसेन मतुमागे निरीक्षण यट लकुना जातक वृक्कवेद विशेषित रोहलिकरण पारे जनाधिपति मैत्रीपाल सिरिसेन चीन जनाधिपति शी जिनपिंग चीन श्रीलंका मित्रत्व जातक वृक्कवेद विशेषित रोहल श्रीलंका वट हिमियुना मूले हंदुना नुगत बगोड़ रोगेन पीड़ा विंदिन दिवेनिपुरा दिस्ट्रिक्ट रसक जनता वट तिबु दीर्घकालीन अवस्थावक सपुरालमिन दकुनु आसियावे विशालतम बगोड़ रोहल पोलनरुव महारोहलट नुदिरिन इदिकिरनवा अंदंद सिय हतरकिन रुदिर कांदुकरण यंत्र सियकिन वगोड़ बद्धकिरीमे शल्यागार एतलु लोव नवीनतम परीक्षणागार सह अधिताक्षणिक पासुगम वलिन समन्वितव इदिकिरन मिम रोहल संधा वैकिरन मुदल रुपयाल बिलियन दुलहाक පොළොන්නරුව බෞද්ධ සංගමයේ මකින් වාර්ෂිකව සංවිධානය කරන පොසොන් මහා බද්දන්සල දෙවන දිනටත් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරුණා. මෙම බද්දන්සල පැවැත්වෙන්නේ 59 වන වරටයි. පොළොන්නරුව පෙරකුම් සමුද්‍ර අභියස පැවැත්වෙන පොසොන් මහා බද්දන්සල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දෙවන දිනටත් විවෘත කෙරුණා. පොසොන් පුරපසලසක පොහේ සමරමින් ඓතිහාසික සිද්ධාස්ථාන වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මෙම බද්දන්සල පොළොන්නරුව බෞද්ධ සංගමයේ වකින් වාර්ෂිකව පවත්වන්නේ එහි සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි. ඊයේ දහවල් ආරම්භ කෙරුණු දන්සලට විශාල පිරිසක් සහභාගී වුණා. දන්සල වෙත පැමිණ සිටි ජනතාවගේ සුවදුක් විමසමින් ඔවුන් සමග සුහද කතාබහක නිරත වීමටද ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. මේ අතර පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර අද රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව වටදාගේ අසලින් ආරම්භ වීමට නියමිතයි. राज्य पालनेट एदा लिच्चवी रजदरुवंतुन उपदेस्वल्ट अनुव वत्मन आंडुवहा एमति मंडले क्रियाकर मिलसिटिन बव अग्रामात्य रनिल विक्रमसिंह महता पावसनवा पास्कुरित बूंबें पस्से मटु उमनावने विशाक उत्सवयात ये वागेम पोसों पोया ये वागेम अपी उत्सवाकारें पावत्मन मेनिसा ये स्थान वल्ट अपी कता करा तोरतु लबागत्त අනුරාධපුර කියන්නේ මිහින් තලාවෙන් ආරම්භ වෙලා අපේ ඉතිහාසයේ මුල් ආරම්භය. අද තේරවාද බුද්ධ ආගම ලෝකේ තියෙනවනේ ඒ තියෙන්නේ මිහින් තලාවට පැමිණ නිසා. අද සිංහල කියලා ජාතියක් තියෙනවා නම් ඒක ඇතුළ අනුරාධපුර යුගයේ ඉතින් විශේෂයෙන්ම මේ සියල්ල එක්කම අපි තව එක කාරණයකට අපේ අවධානය යොමු කරලා තියෙනවා. මිහින් තලයේ මිහිඳු මහ රහතන් වහන්සේ පැමිණීමෙන් තමයි මේ ආරම්භයේ බෞද්ධ ආරම්භය අපිට ඇති වුණේ. එහෙනම් අද විශේෂයෙන්ම මේ මල්වතුවේ දිහත් අපි අපේ අවධානය යොමු කරලා තියෙනවා. මල්වතුවේ ජලාශයත් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. මල්වතුවේ මේ ජලාශය ආරම්භ කළා ඒ ප්‍රදේශයේ දිනුනම මිහින් තලයේ දිනුනවත් මල්වතුවේ දිනුනවත් අනුරාධපුර දිනුන එක අපේ මූලික අපේ ශිෂ්ටාචාරයේ මූලස්ථාන ටික බලා ගන්නට ඉතිහාසය දැනගන්න අපේ සියලු දෙනාටම අවස්ථාවක් ලැබෙනවා. අද තියෙන්නේ ආගමික වතාවත් අනුව ක්‍රියාත්මක කරන්න
පාලනයේ තේමයි වෙන්නේ මම අපේ නායක ස්වාමීන් වහන්සේ කියන්න කැමති ආණ්ඩුව තුලත් ඇමති මණ්ඩලය තුලත් දිච්චවි රජදරුවන්ගේ උපදේශ 90 තමයි ඒ වැඩ කටයුතු කරන්න කියලා කිසි විටක එතනින් ඈත් වෙලා නැහැ ඒ එකම අපේ විවිධ දේශපාලන ක්‍රම වලට පුරුදුණු රටක මේ ස්ථානට එක සැරේ සියලු දෙනාම ගමන් කරනද කිය මම දන්නේ කෙසේ හෝ ඔබ වහන්සේත් මමත් ඒ ස්ථාවරයේ ඉන්න ගැන මම සතුටපත් වෙනවා මිහින්තලයේ විදුලි ආලෝක පූජාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මිහින්තල රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන සාමිද වහන්සේගේ අනුශාසනා පරිදි ලේක් හවුස් ආයතනය මිහින්තල විදුලි ආලෝක පූජාව වාර්ෂිකව සංවිධානය කරනවා විදුලි ආලෝක පූජාවට එක්වීමට පෙර වික්‍රමසිංහ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක සාමිද වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා අනතුරුව අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තා පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් ලෙස සැලකීම හා මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට අවශ්‍ය නෛතික කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා මිහින්තලයේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන සාමිද් වහන්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙනවා මිහින්තලයේ විහාරයේ ආශ්‍රිත පූජා භූමිය ජාතික උරුමයක් ලෙස නම් කිරීම සහ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් පියවර ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ඉහළ පෙළේ කමිටුවක්ද පත් කිරීමට නියමිතයි ඊට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා පී හැරිසන් හා චන්ද්‍රානි බණ්ඩාරයන් අමාත්‍යවරුන් වෙත මේ වෙන විටත් උපදෙස් ලබා දී තිබෙනවා. නැවතත් ප්‍රවෘත්ති. බලයට කෑදරකමින් ඇතැම් දේශපාලනඥයන් ජනතාවගේ ප්‍රශ්න අමතක කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සැමට සෙවන යලිපි බෙදෙන උදාගම්මාන වැඩසටහන යටතේ තවත් උදාගම්මාන පහක් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මෙම උදාගම්මාන ඉදිකෙරෙනවා. බිලියත්ත මිහිඳුපුර සිරිසුමනාරාම විහාරස්ථානයේ මිහිඳු පෙරහැර පැවැත්වීම සඳහා රුපියල් ලක්ෂ පහක මූල්‍යධාර පිරිනැමීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. පලපොත ශ්‍රී විජයරාම විහාරස්ථානයේ විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය උඩුවේ සුගත ඥාන ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමීමද අමාත්‍යවරයා සිදු කළා. දැන් දේශපාලන ශිෂ්‍යේ බලවතුන් බොහෝ දෙනා දේශපාලන බලුපොරේ පටන් ගන්නවා. ඉදිරියට ඒ අය බලාපොරොත්තු වෙනවා කේන්දරයේ බලාගෙන තමන්ට රජ වෙන. දැන් එක් එක්කෙනා තනතුරු වලට තිබෙන ආසා බලයට තිබෙන කෑදරකම ඒ තුල කවුරුත් හිතන්නේ රටේ ජනතාවට යන කල දසාව ගැන ජනතාව රවට්ටන මෙයක්ට කියන්න කැමති ඉදිරි මාස කිහිපය තුල අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව පොදු ජන යුගයක් මේ රටේ ආරම්භ කරලා මේ වසර තුල සත්‍ය ජයග්‍රහණය කරනවාමයි නව සංධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා. නිදහස් පක්ෂයේ ඉල්ලීම මත මෙම සාකච්ඡා ලබන 26 වනදා පස්වරු 4ට පැවැත්වෙනු ඇති. එම සාකච්ඡා පැවැත්වෙන්නේ 6 වන වරටයි. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපති හා අගමැති අපේක්ෂකයන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර පරස්පර යෝජනා ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ. චීන දුම්වැටි ආනයනය කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා. එම දුම්වැටි මෙරට වෙත ගෙන්වුවොත් තම අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ලෝක දුම්වැටි විරෝධී දින වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ලෝක දුම්වැටි දිනේ වෙනුවෙන් දුම්කොළ සහ මද්දසාර පිළිබඳ ජාතික අධිකාරිය සංවිධානය කළ උත්සවයක් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර් සේජ්හිදී පැවැත්වුණා. 2020-2025 කාලය තුළ දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාව අමාත්‍යවරයා වෙත ලබා දීම සිදු කෙරුණා. සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා HIV වලින් මරණ සංඛ්‍යාව මත්පැන් බීලා මරණ සංඛ්‍යාව මත්ද්‍රව්‍ය බීලා මරණ සංඛ්‍යාව මේ ඔක්කොම එකට එකතු කරාමත් ඊටත් වඩා මරණ සංඛ්‍යාව වැඩි දුම්කොළ භාවිතයෙන් ඇති වෙන මරණ ඒ ග්‍රාමීය දුප්පත් ජනතාව විශේෂයෙන්ම ඔවුන්ගේ ආදායමෙන් 40% ඔවුන් වියදම් කරන්නේ මේ දුම් බීමට හැම දුම් වැටියකම තියෙනවා
ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය 7000ක්. මේ 7000න් තියෙනවා තව 770ක් ප්‍රත්‍යේතර තියෙනවා පිළිකාකාරක රසායන ද්‍රව්‍ය. ඒ වගේම හැම සිගරට්ුවකින්ම ජීවිතේ විනාඩි 11ක් නැති වෙලා යනවා. අද අලුත්ම තර්ජනය අපිට ඇවිල්ලා තියෙන්නේ මේ චීන සිගරට් ගැන. ඒ කියන්නේ අලි මදි වට හරක් කිව්වා වගේ. චීන සේවක 6000කට සිගරට් ගෙන්නුවොත් ඉන්දියාව කියයි අපේ 10000ක් ඉන්නවා ඒකට අපේ සිගරටුත් දැන් ගෙන්නන්න. රුසියාවේ කට්ටිය කියයි අපේ නිලධාරීන් සෑහෙන ලංකාවේ වැඩ කරන එක එක ව්‍යාපෘති වල ඒ කට්ටිය බොන්නේ රුසියන් සිගරට් ඒකින්ද රුසියන් ඒවත් ගෙහින්. ඒ නිසා මම එකක් කියනවා මම සෞඛ්‍ය ඇමතිවරයා වෙලා ඉන්නකම් මම ඉඩ දෙන්නේ නැහැ කිසිම සිගරට් එකක් ලංකාවට ගේන නීතියෙන්. හොරෙන් ගේන එක නවත්තන එක රේගුව බාරව ඉන්න ඇමතිවරුන්ගේ වැඩක්. ලංකාවේ මත්පැන් පාලනය කරන ගියාම කසිප්පු වැඩි වෙනවා නම් ඒක පොලිසිය වැඩක්. මේ වැඩපිළිවෙලට එරෙහිව එන ඕනෑම බලවේගයකට මුහුණ දීලා මේවා නවත්තලා මේ රටේ අහිංසක දුප්පත් ඒ පීඩිත පන්තියේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අයිතිය සහ යුතුකම අපිට තිබෙනවා. ප්‍රාදේශීය සංවර්ධනයේ වෙනුවෙන් රජය අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව දඹදෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක රෝකාන්ත ගුණතිලක මහතා පවසනවා. නාරම්බල ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙව අදහස් පළ කළා. පවුල් ලක්ෂ 6කට සමෘද්ධි හිමිකම් ලබා දීමේ වැඩසටහන යටතේ දඹදෙණිය සහ අලව්ව ප්‍රදේශවල 2395 දිනක වෙනුවෙන් සමෘද්ධි හිමිකම් ලබා දීම සිදු කෙරුණා. සමෘද්ධි ලාභින් විත සංකේතාත්මකව හිමිකම්පත් ලබා දීම නාරංගුල සංවර්ධන පදනම් ආයතනයේදී සිදු කෙරුණේ රෝකාන්ත කුණතිලක මහතා තින්. අපිට පේනවා රටේ තියෙන වෙනස ගම්වල විතරක් නෙමෙයි මුළු ලංකාවේ හැම තැනකම ලොකු වෙනසක් වෙලා තියෙනවා. ගම්පෙරළිය තුරින් අපිට ලක්ෂ 2000ක් ආවා. මේ පටන් ගැනීම විතරයි මීට වඩා තව ගොඩාක් වැඩ ඉස්සරහට තියෙනවා. ඒවට ප්‍රතිපාදන අපිට වෙලාවට ලැබේ. ඒ ඔක්කොම අපේ දියුණුව උදෙසා මෙහෙම ගියොත් පක්ෂ පාට කිසි ભેදයක් නැතුව සුන්දර රටක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම සම්බන්ධයෙන් රටේ සියලු දේශපාලනඥයන් තම මතය ප්‍රකාශ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කෙඩි ලාල්කාන්ත මහතා පවසනවා. කොළඹ අධ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මෙම අදහස් පළ කළා. අද වරායේ බරපතල ප්‍රශ්නයක් පැන්නගිලා තියෙනවා. වරායේ අවසාන බලාපොරොත්තුව මේක අත්හැරියොත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට කොළඹ වරාය කියලා එකක් නැහැ. දැන් මේ සටනේදී අපි තනි වෙලා ඉන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙලා දිනවා මේක මහා ජාතික සටන බවට පත් කරගන්න. ඉතින් ඒකට අපිට මෙන්න මේ අයගේ මතය ඕන. අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියන්න ඕන ඔහුගේ ස්ථාවරය. රනිල් වික්‍රමසිංහ ස්ථාවරය කියලා තියෙන මේ වැඩේට මූලිකත්වය ගැනීම. මහින්ද රාජපක්ෂ මහත්තයා මේකේ ගොළුවා වෙලා ඉන්නේ දැන්. මේ ගැන කියන්නේ ඒ කියන්නේ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම රට විකිණීමක් විදියට සලකන්නේ නැද්ද? අපි කියන සැලකිය යුතුයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනමාධ්‍යවලට නිවේදනයක් දාලා හරි තමන්ගේ මතය කියන්න ඕන. සම්බන්ධන මහත්තයා උදේින්දන් රැය වෙනකන් රැය ඉඳන් එළි වෙනකන් දෙමළ ජනතාවගේ අයිතිය ගැන කතා කරන බව තමයි රටේ ජනතාව දන්නේ. ජාතික වශයෙන් මතුවෙන ප්‍රශ්නවලදී මැදිහත් වීමක් අපිට පේන්නේ නැහැ. ඊළඟ එක්කෙනා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සිංගප්පූරුව වලේ අසනීප වෙලා ඉන්නවා කියලා මතයක් ගියා. ඒක ඇත්තද නැත්තද අපි දන්නේ නැහැ. අර විශේෂාධිකරණේ නඩු විභාගය ඒක මගහැරලා ඉන්න දරන උත්සාහයක් කියලා මතයකුත් තියෙනවා. ඒ කුමක් වත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඍජුව කියන්න ඕන මේ ගැන අදහස. දිකට අරගල කරනවා මේගොල්ලෝ මතය කියන්න ඕන. අතරගුවටගෙන සිටින ලේකක ශක්තික සත්කුමාර්ගේ නිදහස් කරන ලෙසත් ප්‍රකාශ නිදහසට බාධා නොකරන ලෙසත් ඉල්ලා කොළඹ දුම්රියපොළ ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත්තුණා. සිවිල් සංවිධාන එකමුතුව විසිනුයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ. අපි ඇවිල්ලා ඉන්නේ ශක්තික සත්කුමාර සහෝදරයා නිදහස් කරන්න කියලා. ශක්තික සත්කුමාර සහෝදරයව අසාධාරණ විදියට හිරගත කරලා තියෙන්නේ කෙටි කතාවක් ලිව්වා කියලා. ශක්තික සත්කුමාර සහෝදරයා වෙන වැරදක් කරලා නැහැ. ශක්තික සත්කුමාර සහෝදරයා සුදු ඈන් වලින් මිනිස්සුන් උස්සලා මෝරුන්ට කණ්ඩ දාලා හෙලිකොප්ටර් වලින් ගිහලා මූදර දාලා නැහැ. බඳුම් කර වංචාවට සම්බන්ධ නැහැ. අධිවේගී මාර්ග වලින් ටෙන්ඩර් වලින් ගසා කාලා නැහැ.
ශක්තික සත්කුමාර සහෝදරයා කරලා තියෙන එකම වරද තමයි මේ කියන විදිහට කෙටි කතාවල් ලියන එක. ඒ කෙටි කතාවට පාදක කරගෙන තියෙනවා පැරණි සාහිත්‍යයේ ආගමික සාහිත්‍යයේ යම්කිසි ප්‍රවාදයක් ප්‍රතිනිර්මාණය කිරීම. ඒකද වරද? එහෙම කෙටි කතාවක් ලියලා මිනිහෙක්ව හිරේ දානවා නම් අසාධාරණ විදිහට ඒකට අපි සහ මුලින්ම විරුද්ධයි. ඒක ප්‍රකාශනයේ නිදහසට සහ මුලින්ම විරුද්ධයි. මේ මහත්තයා මතරන් කොට නම් දවස් 78ක් ගෙවිලා තියෙනවා. කෙටි කතාවල් ලිව්වා කියලා අසාධාරණ විදිහට තමයි මහත්තයා හිර කරගෙන ඉන්නේ. ඒ ළමයි දෙන්නයි මායි ලොකු මානසික පීඩාවක් ලක් කරගෙන විශේෂයෙන් පුතා මේ වෙලාවේ මානසිකව ගොඩක් වෙලා ඉන්නවා. ඒ නිසා මම ඉල්ලා හිටින්නේ මහත්තයා මේ හිර කරගෙන ඉන්නේ මේ මහත්තයා අප දෙන්න. ITN මාධ්‍ය ජාලය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරන ජාතික තරුණ පොසොන් කලාපය මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී අදත් පැවැත්වෙනවා. තුරුණු පොසොන් කලාපයේ විවෘත කෙරුණේ කතානායක කරු ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන්. ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ත වැලියන්ගේ මහතාද ඊට එක්ුණා. පොසොන් කලාපයේ ප්‍රදර්ශනයේ කෙරුණු පහන් කූඩු ඇතුළු සෙසු තරගවල ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රදානය අද දිනේදී සිදු කිරීමට නිමිතයි. මෙම පොසොන් කලාපය හෙටින් අවසන්. අග්‍රාමාත්‍යමාගේ ප්‍රධාන අර්ථයෙන් මේ උත්සවය උසස් අන්දමින් පැවැත්ම සඳහා අවශ්‍ය කටයුතු නියෝග කරන ඒ වගේම බලාපොරොත්තු නොවුණු ආකාරයට ඒ ජනතා සහභාගීත්වය ගැන අපි හුඟක්ම සන්තෝෂ වෙනවා. බුදුදහමේ තමයි ඕනම ආගමකට සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් දර්ශනය තියෙනවා. ජාතික තුරුණු පොසොන් කලාපය ITN මාධ්‍ය ජාලය ජාතික තරුණ සේවා සභාවත් එක්ක සංවිධානය කරේ. මේ ජාතික තුරුණු පොසොන් කලාපයේ සියලුම පොසොන් කූඩු වලට ඒ වගේම භක්ති ගීත වලට ඒ සියලු දේවල් වලට ජයග්‍රාහකයන් තෝරාපත් කරගෙන ත්‍යාග ලබා දෙන්න මේ ජාතික තුරුණු පොසොන් කලාපයට සඳහා සම්බන්ධ වීමට මහරගම ප්‍රධාන ජාතික තරුණ සේවා සභාව පරිශ්‍රයට පැමිණෙන්න කියලා සියලු දෙනාට මම ආරාධනා කර සිටිනවා. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk